අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ දහමට අනුව අපට පැහැදිලි කර දෙන්න මේ දුක තරණය කරන්න දුක පිටු දැකලා සදාකාලික සතුට සැනසීම උරුම කරගන්න සුවහසක් වූ පුද්ගලයන් අතරින් සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙකුට අවස්ථාව හිමි වෙනවා කවුද මේ පුද්ගලයෝ දෙන්න දහමට අනුව අපට පැහැදිලි කර දෙන්න දහම්මග ගැන කතා කිරීම අද කාලේ වෙනකොට වෙන කවදාටත් වඩා මොනතරම් කනගාටුදායක පැති අපේ රටේ තිබුණත් අපි කුඩා කාලේ අපි මම උපන්නේ 51 නිසා එතකොට ඒ 50 දශකයේ ඉඳන් ඒ යුගයේ අපි දැක්කේ නැති අපි පැවිදි වෙන කාලෙත් දැක්කේ නැති ධර්මයේ පිළිබඳ උනන්දුවක් සහ ධර්මයේ හෙළිදරව් වීම රාශියක් අද අපිට දකින්න තියෙන ඒක සතුටට කාරණාවක්. ඉතින් ඒක නිසා මම කැමතියි මේ ධම්මගේ දස කුසල සීමාව ඉක්මවලා ලෝකේ දකින්න ලෝකේ තේරුම් ගන්නට අපේ කාය චිත්ත ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්නට බලපාන මූලික කාරණාවක් කතා කරන්න ඒකට තමයි කියන්නේ මේ ශාසනයේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. මොකද මේ ශාසනය කිව්වෙන් පස්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මගපල පිළිවෙලක් උදෙසා සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවයි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඇත්ත වශයෙන් අද අපේ රටේ ශ්‍රද්ධාව මූලික කරගෙන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික අර්ථයක් දෙන්න ඕනේ කියලා කටයුතු කරන අය ඕනතරම් ඉන්නවා. ඒ උදවියට මේ ධම්මග පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. දැන් ඔය ධම ගැන හිතනකොට පෙනෙන එක දෙයක් තමයි අපි තේරුම් ගන්න ඕන කරන මූලික දෙයක් තමයි කාම රූප අරූප කියලා බව තුනක සත්ව පැවතුන්නේ තියෙනවයි කියන්නේ නේද? ඔය හැම සත්ව පැවැත්මක්ම සකස් වෙන්නේ අපිට ඉතින් ඔකත් කියන්න තියෙන බුදුහාඳුරෝ වදාළ විදිය. චේතනාමය අபிසංස්කරණ වශයෙන් තමයි ඔය හැම දෙයක්ම සකස් වෙන්නේ. දැන් බුදුහාඳුරන්ගේ මහන්සියෙන් අහනවා ආනන්දහාඳුරෝ මේ භවය කියලා තියෙනවා. මොකද ඒ ටික නොකිය සද්ධානුසාරයකට බහින්න බෑ. ඒකයි මම මේ කියන්නේ. භවය කියලා එකක් තියෙනවා. භවය කියන ස්වාමීන් කොපමණකින් භවය වේද කියලා අහනවා. එතකොට මේ කාම රූප රූප කියන භව තුනක මේ සත්සන්තතියේ සකස් වූ බුදුහාඳුරු දකින්න චේතනාමය අபிසංස්කරණයක් වශයෙන් කියලා කිව්වනේ. බුදුහාඳුරන් වහන්සේගෙන් ආනන්දහාඳුරු අහනවා මේ භවය කියලා කියනවා කොපමණකින්ද ස්වාමීන් භවය වෙන්නේ කියලා. කාම භවය දැන් මම මේකේ සූත්‍රයේ තියෙන ව්‍යවහාරයන් ඒ ආකාරයෙන්ම නොකර මේ සාමාන්‍ය කතා බහ කරන ව්‍යවහාරයට ගැලපෙන විදිහට කියන්නේ කාම භවයක විපාක දෙන්න චේතනාමය තත්වයක් නොමැතිනම් ආනන්ද කාම භවයක් සකස් වේද කියලා අහනවා. එහෙමනම් නැහැ කියලා කියන. ඔය කියන විදිහට රූපාවචර භවයක් කියන්නේ සමාපatti රූපාවචර සමාපatti තත්ත්වනේ. ඒ තත්ත්වය චේතනාමය අபிසංස්කරණයක්මයි. ඒ සකස් කිරීම වෙන නිසා තමයි නේද ආනන්ද රූප භවයක් මැවෙන්නේ. අරූප භවයක් මැවෙන්නේ එහි විපාක දෙන්න චේතනාවයක් සකස් වීමක් තියෙන නිසා නේද? කර්ම සකස් වීමක්. එහෙනම් ඔතන තමයි අபிසංකතං අபிසංචේතිතං චේතනාවේ සකස් කිරීම. දැන් අපි අපේ කය ගත්තාන් පස්සේ මේක ගැනත් බුදුහාඳුරුව අදාලේ නායං කයෝ තුනු මහකං මේ කය ඔබගේ නෙවෙයි කියලා කිව්වා. නාඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නෙවෙයි කියලා. පෝරාණ මිදම් බික්කවේ කම්මං පුරාණ කර්මයයි කියලා. අபிසංකතං අபிසංචේතිතං වේදිතං දට්ටබ්බං කියලා. චේතනාමය අபிසංස්කරණයක් කරගත්තා. ඒක දැන් වේදිතයක් හැටියට විඳවන්නේ කියලා හම්බ වුණා කියලා දැනගන්නයි කියලා කිව්වා. දැන් එතකොට මෙන්න මේක එකපාර අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් මේක සියලු මැවුම් වාදයෙන්ගේ මිදිලා සියලු අහේතුක වාදයෙන්ගේ මිදුනහම ලෝකයේ දකින්න තියෙන ප්‍රඥා සම්පන්න විදිපිළිවෙල තමයි මේ. මේක ඒ බව අපිට එකපාරට මං කිව්වට තේරෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් ඒක ගැන හිතලා බලමු. බුදුහාමුදුරන් වහන්සේ අපිට අතීත සංසාරේ කවද්ද ඇති වුනේ කියලා හොයන්න කරදර වෙන්න එපා කියලා. මොකද බුදුහාමුදුරන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියලා පෙන්වවා දාලේ මොකද දන්නවද? සත්වයාගේ සමස්ත පැවැත්මට අවශ්‍ය සියලුම ප්‍රතිසම්බන්ධතාවයි පෙන්වන්නේ. සමස්ත පැවැත් මටම අවශ්‍ය සියල්ල මෙතන සකස් වෙනවා කියලා අවිජ්ජා සංඛාර ආදී වශයෙන් ඔය තියෙන ලයිස්තුව ඒක අපි වෙන වෙනම තේරුම් ගන්න තියෙන දෙයක්. නමුත් මම කෙටියෙන් මම මේ සඳහන් කරන්නේ මේ තුල පැවැත්ම පිළිබඳ සියල්ල අන්තර්ගතයි. එහෙමනම් බුදුහාඳුරන් වහන්සේ වදාලා මේක තේරුම් ගන්න අතීතෙ උනේ මේකයි කියලා දැනගන්න
මතු සිදුවන්නේ මෙයමයි කියලා දැනගන්න. එහෙනම් අපිට ප්‍රත්‍යুৎපන්න වශයෙන් මේ මොහොතේ සකස් වීම දකින්න තමයි බුදුහාඳුරු කියලා දුන්නේ. ඒ සකස් වීම දැක්කයින් පස්සේ දකින්න පටන් ගන්නකොට තමයි අපිට ධර්මය පෙනෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒක ටිකක් දිග කතාවක්. මාත්‍රිකා වශයෙන් කරන ලද ප්‍රකාශයක් වගේ ඉතරයි මේ ටික. මාත්‍රිකා වශයෙන් ඉතරක් කරන ප්‍රකාශයක් වගේ. දැන් එහෙමනම් අපි හිතලා බලමු මෙන්න මේ දේ ඉස්සර වෙලා. මම කියලා කෙනෙක් ගැන අපිට හිතනවනේ අපතිස්සෙමනේ. මම කියලා කෙනෙක් ගැන අපිට හිතනවනේ. මම ඉන්න බව මට දැනෙනවා. මට දැනෙනවා දැන් මගේ කයට දාඩිය දානවා මේ වෙලාවේ. ඈ ඒක දාඩිය දැවීම සනිබිපයක් හැටියට නෙමෙයි මට දැන් දැනෙන්නේ අපහසුතාවක්. කවුද විඳින්නේ මම නේද? ඔන්න ඔතන තමයි අපි මමත්වයේ මැවෙනවා කියලා කියන්නේ. මමත්වයේ කියන එක ඇහැ කන නැහැය දිවකය මන කියන ආයතන හයකින් ලැබෙන අත්දැකීම් ඔස්සේ අප තුල මැවෙන හැඟීම් මාත්‍රයක් පමණයි. අස්මීති භික්කවේ මඤ්ඤත මේතං කියලා වෙමි යන්න මහණෙනි හිතාගෙනillaක් විතරයි කියලා. අපිට සිතවිලි පහළ වෙන්නේ නැති වුණාම මම ඉන්න බව දැනෙන්නේ නැහැ. නිින්ද ගියාම එහෙම මම ඉන්න බව දන්නේ නැහැ. අන්න ඒ වගේ. එතකොට මේ සිතවිලි ක්‍රියාකාරීත්වය තුල තමයි ලෝකය අපට සමුදේ වෙන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාරයට තමයි මේ හැම දෙයක්ම මුණ ගැහෙන්නේ. පස්ස සමුදයා සබ්බේ ධම්මා. ඔය සබ්බේ ධම්මා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන තරම් ඔක්කොම නෙමෙයි. මට යමක් දෙයක් වන්නේද? ඒ දෙයක් වන දේ මට දෙයක් වෙන්නේ ඇහින් ස්පර්ශ වෙනකොට, කනින් ස්පර්ශ වෙනකොට, නැහයෙන් දිවෙන් කයෙන් මනින් ස්පර්ශ වෙනකොට. පස්ස සමුදයා සබ්බේ ධම්මා. හරිද? චන්ද මූලකහ සබ්බේ ධම්මා. මේ හැම දෙයක්ම මට දෙයක් වෙන්නේ මගේ චන්දරාගේ හැටි හැටියට. ඔන්න දැනගන්න තියෙන දෙයක් මේ මොහොතේ. ඊළඟට වේදනා සමුසරණ සබ්බේ ධම්මා. හැම දෙයක්ම වින්දනයට තමයි අපි එල්ල කරලා තියෙන්නේ, යොමු කරලා තියෙන්නේ. දැන් මේ අපේ අත්දැකීම් අවස්ථාවේ මේ කියන්නේ සියල්ල ඔතනයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ සියල්ල ඔතනයි කියලා තව තැනක දාලා සියල්ල කියන්නම් මහණෙනි කියලා සබ්බ සූත්‍රය. සබ්බං වූ භික්ඛවේ දේසිස්සමි. මහණෙනි මම උඹලාට සියල්ල කියන්නේ මොකද්ද කියලා දෙන්න. දැන් නැත්තම් අපි අතීතයයි අනාගතයයි මේ මුල් විශ්වයේ තියෙන දිගපළ හැම එකක්ම හොයාගන්න යනවනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සියල්ල යනු කුමක්දයි මම දේශනා කරමි. කිංච භික්ඛවේ සබ්බං. මොකද්ද මේ සියල්ල? චක්ඛුංචේව රූපාච. අසත් රූපයත්. සෝතංච සද්දාච. කන ශබ්දයත්. ගාහනංච ගන්ධාච. නාසයත් ගන්ධයත්. ජීවහාච රසාච. දිවත් රසයත්. කායෝච පොට්ටබ්බාච. කයත් පහසත්. මනෝච ධම්මාච. මනසත් ධම්මත්. අපේ අත්දැකීම් සියල්ල නේද මේ? අයං උච්චති භික්කවේ සබ්බං. ඕන් සියල්ල කිවම යෝ භික්කවේ එවං වදී. යම් කිසි කෙනෙක් මහණෙනි මෙහෙම කියනෝ නම් අහමේතං සබ්බං පච්චක්ඛාය. මම මේ සියල්ල අයින් කරලා දාලා අඤ්ඤං සබ්බං පඤ්ඤපෙස්සාමීති. වෙන සියල්ලක් මම පෙන්නන්නම් කියලා කියනෝ නම් තස්ස වාචා වත්තුරේ වාසේක වචන මාත්‍රයක් විතරයි කියලා වදාලා. වචනයක් විතරයි. අත්දැකීමට අයත් නැති දෙයක් කියනවා කියන්නේ වචන මාත්‍රය විතරයි නේද? එතකොට බුදුහාඳුර අපිව පටලැවෙන එක අඩු කරන්නයි මේ ඔක්කොම කිව්වදාලේ. මොකද ඒක නැතුව මට ඉදිරියට කියන්න බෑ. ඊළඟට ඔතනදී තියෙනවා පුට්ඨවචන සම්පායය. දැන් ඒකන අපි යම්කිසි දෙයක් හිතින් නිකන් හිතාගෙන මේ මන මවා ගන්න. ඒක ගැන කොච්චර සාකච්ඡා කළා කතා කරන්න බෑ නේද? ඒ ගැන පෙරලා ප්‍රශ්න කිරීම කරනකොට යුක්තිසහගත පිළිතුරු දෙන්න බෑනේ නේද? ඒකයි පුට්ඨවචන සම්පායය කියලා. උත්තරින්ච විඝාතං ආපච්ච. අතිරේක වෙහෙසක් විතරයි. මොකද හේතුව? යතා තම්බික්කවේ අවිස්සයස්මි. අපේ විෂයපතේ නොවෙන නිසා. විෂයපතේ නම් ආයතන හයේ විෂයපතයයි. වෙන මොකදනේ? ටෙලස්කෝප් එකකින් විශ්වය නිරීක්ෂණය කළත් අවසාන වශයෙන් බලන්නේ ඇහෙන් නේද? අන්න ඒ වගේ තේරුම් ගන්න. එතකොට මෙන්න මේ විෂයපතේ තුල තමයි අපේ බුදුහාඳුරෝ අපට ප්‍රත්‍යুৎපන්න. ඒ කියන්නේ මේ මොහොතේ අපට මේ ලෝකය කියලා දෙනවා. අපි ලෝකය සමුදේ කරගන්නේ මෙන්න මෙහෙමයි කියලා මේ වෙලාවේ. දැන් අත්‍යයන් ලෝකෝ අත්‍තිපරෝ ලෝකෝ කියලා දසවැදෑරුන් සම්මාදිට්ඨියේදී එක ආවනේ මෙලෝ ඇත පරලෝ ඇත කියලා. ඒක අපිට අවශ්‍යයි ඉස්සර වෙලා. එතකොට මෙලෝ ඇත පරලෝ ඇත කියන එක අපිට අවශ්‍යයි. මොකද පුහුදුන් මට්ටමේදී මෙලෝ පරලෝ බිහි වෙන නිසා. ඈ මෙලෝ පරලෝ සංකල්ප දෙකෙන් මිදීමේ මාර්ගයක් තමයි දහම් මගනේ. එතකොට ඕක හදන්නේ අපි ආයතන හයේ සම්බන්ධතාවත් එක්ක. අපට ලෝකයේ සමුදේ වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා බුදුහාඳුරෝ පච්චුප්පන්න කියන වචනේ තමයි මේ මොහොත හඳුන්වන්න පාවිච්චි කළේ.
අතීත කිව්වා අනාගත කියලාත් වචන දෙකක් තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න වර්තමාන කියලා කිව්වෙත් නැහැ. වර්තමාන කිව්වොත් නිකන් දිගින් දිගට පවතිනවා කියන ප්‍රත්‍යুৎপন্ন කියන්නේ මේ මොහොතේ අපිට ලෝකයේ අද්දකින් වශයෙන් සමුදේ වෙන එක. මෙන්න මේකයි තේරුම් ගන්න කියලා කිව්වේ. ඔන්න ඔය තේරුම් ගැනීම පටන් ගන්න අවස්ථාව තමයි ඔය සද්ධානුසාරී ධම්මානුසාරී සරල අවස්ථාව. මොකද මේ තේරුම් ගැනීම අපට එකවර ගැඹුරටම කරන්න බෑ. ටික ටික සරලව හඳුනගනිමින් කරන්න සිද්ධ. දැන් මේ ශාසනය ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ ඔය සෝතාපන්න කියන අදහසින් සදහස් කළේ දහම් මග ස්ථිර වුණු කියන එකනේ. සෝතේ කිව්වේ දහම් සද්ධර්ම දහම් මගටනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ස්ථිර ලෙස අවතීර්ණ වුණු කෙනාට කියනවා සෝතාපන්නය කියලා. එතකොට ඒ ස්ථිර අවතීර්ණ වීමක් නැති දැන් සාමාන්‍ය පුහුදුන් මට්ටමේ ඉන්න කෙනෙක් සත්පුරුෂයන් ඇසුරු කරමින් බණ අහමින් මේ වෙනස ජීවිතයට උදා කරගන්න ඕනනේ. අන්න ඒ නිසා මූලික වශයෙන් සත්පුරුෂ සංසයෝ කියන එකේ වැදගත්කම දැක්ක. ඒ කියන්නේ මේ කාරණාවල් දන්න කෙනෙක් ඇසුරු කිරීම සද්ධම්ම ශ්‍රවණය අදාළ සද්ධර්මයේ අසා දැන ගැනීම. කියවන්න හරි පුළුවන් නම් ඒත් හරි. ඈ හරියට. නමුත් සමහරලාට මම හිතනවා කියුවට මෙන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා අහලම දැනගන්න තියෙනවා සාකච්ඡා කරලා. එතකොට යෝනිසෝජ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයට දැන් හුරු වෙන්න තියෙනවා. මෙතෙක් තිබුණේ අයෝනිසෝ මනසිකාරය.